රතුබරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස් 69 වසරක ගුවන් හමුදා ඉතිහාසයේ අද නොමැකෙන දිනයක් ලෙස සටහන් වුණා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පළමුවරට කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙකු අධිකාරියට පත්වීමත් සමගයි. මේට වසර දෙකකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ආධුනික ගුවන් නියමුවරියන් ලෙස සිව් දෙනෙකු පුහුණුවට එක් වුණා. කෙසේ වෙතත් වසර දෙකක පුහුණු කාල සීමාව අවසානයේ සාර්ථකව පුහුණුව නිම කිරීමට හැකි වූයේ ඉන් දෙදෙනෙකුට පමණයි. ඒ මහනුවර අම්පිටියේ පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න හා වියන්ගොඩ රංගනා තත්සරණී වීරවර්ධනයි. මේ වගේ අවස්ථාවක් ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මම ගොඩක් ආඩම්බර වෙනවා. බහැ කියලා හිතපු දෙයක් තමයි පයිලට් කෙනෙක් වෙන එක. ඒ අනුව ලෝක ගුවන් හමුදාවල කාන්තා නියමුවරියන් අතරට ශ්‍රී ලංකේය නමේ සටහන් කරමින් ඔවුන් දෙදෙනා අද ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේදී අධිකාරියට පත් වුණා. Third squadron, which is commanded by ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයට වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ද එක්ව සිටියා. මෙහිදී පාඨමාලාව සාර්ථකව නිම කළ ගුවන් හමුදා කැඩට් නිලධාරීන් පිරිසක්ද විසිර ගියා. ගුවන් නියමුවරයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වීමට අමතරව අද දින පැවති මේ විසිරයාමේ විශේෂත්වයේ වූයේ ප්‍රථම වරට කාන්තා කැඩට් නිලධාරිනියක් සෑම අතින්ම දක්ෂතම කැඩට් නිලධාරිනියට හිමි රන් අසිපතින් පිදුම් ලැබීම හා පළමු වරට ජනාධිපති වර්ණ දජ්ජ සහිත විසිරයාමේ පෙළපාලියක් සඳහා නිලධාරිනියක් අණදීමයි. පාඨමාලාවේ සුවිශේෂ දක්ෂතා දැක්වුවන්ට සම්මාන ප්‍රදානය ද සිදු කරන්නේ ආරක්ෂක ලේකම්වරයා අතින්. ආශික්ෂණකින් හා උත්සාහයෙන් මෙන්ම මහත් කැපකිරීම් තුලින් ලබාගත් අසීමිත ජයග්‍රහණයන් success and bright future. Ladies and gentlemen, please join me in putting your hands. You can now see the PT6 formation entering the parade ground from your left in the WIG formation.